නැත්තේම් ධර්මදක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජපාද මාතර මන්ද ස්වාමින් වහන්සේ අෞතරයි ස්ුනමින් වහන්ස සාදුූ සාදුු සාදුු සමන්තහා චක්කවාලිසු අත්‍රාගචි න්තුදීවතා සද්ධම්මංම නිරාජස්සේ සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා දම්මස් සවනකාලු අයංබදංකා නමෝතස්සෙ භගෙවතු අරහතු සබ්බදම්මී සුුවප්පටිහතඥානචාරස්සෙ, දසබල දරස්ස චතුවිී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්සෙ ගම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භගවතු අරහතු සබ් දම්මි සුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සෙරස්සෙ දම්මරජස්සෙ දම්මත් සාමිසෙ, තාාගතස්සෙ ස්බ්ුුණෝ සම්මා සම්බුද්දස්සේ නමුෝතස්සෙ බගෙවතු අරහතු සබ්බදම්මී සුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ සබ සතු මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මත්සාමිස්ස තතාාගතස්ස සබ්බ්ුුණු සම්මා සම්බුද්දස්සේ උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වීවා තම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවී මාගේ මොවන් වැරදි වචනයක් පිටිනොවේවා මි්‍යාදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම්. චතුරාර්ය සත්‍ය ධර්මය මවබෝධ කර ගනිත්වා, සාධූ, සාධූ, සාධෝ සත්්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පිඟත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සී විසින්, ඔබෙත් මගේත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මාස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ තිස්සමහාරාම පන්නගමුව අංක දෙසය හැටහතරෙන් පහ නිවසේ පදිංචි W.ජ සිරිමාවති මහත්මිය ඇතුළු දූදරු පින්වත් පිරිස විසින්. අපි දේශනාව අවසානී ඒ පින්වත් හැම දෙනාටම පුන්‍යාණු මෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කිරීමටයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා ිති මම මතෘකාව හැටියට තෝරාගන්න අදහස් කර ගත්තා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීහි වැඩහිටපු අති විශේෂ ආරයන් වහන්සේ නමක් පිළිබඳ විශේෂ ආරයගුණය අපේ පිංවතුන්ට දේශනා කරන්න පිඟති බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීහි වැඩහිටපු මහා සංගරත්නය අනාගතයේ පහළබන සංගරත්නයට සමානකර එපා කියලා. අනාගතයේ පහලබන සංගරත්නය මේ ශාසනී කෙලවර වන කාසාාව කණ්ටක කියන පිරිසට සමානකරන් නිිපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කාසාාව කණ්ටක කියන පිරිසට වඩා අනාගතයේ පහළවන සංගරත්නී ගුණිය අධිකයි අනාගතයේ පහළවන සංගරත්නයට වඩා භාග්‍යවතුන් වහන්සේ වැඩහිටපු කාලේ වැඩහිටිය මහා සංගරත්නය ගුණය අධිකයි පිංහතුනී මේ භාග්‍යවතුන් වහන්සේගේ සාසනී ගුණ අධිකම ආරයන් වහන්සේලා වැඩෙහිටියේ භාග්‍යවතුන් වහන්සේ වැඩහිටපු කාලේ ඒ ගුණ අධික ශ්‍රාවකයන් වහන්සේලා අතර ශ්‍රාවක භූමයේ කිසිම කෙනෙකුගේ ගුණයකට සමාන කරන්න බැරි අසම වූ ගුණයකින්යුක්ත ආරයන් වහන්සේ තමයි මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියල කියන්නේ ඒ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයට වඩා මේ විශ්ව දහතුවයක් කිසිම ගුණ අධික කෙනෙක් නෑ ඉන්නවන ගින්නේ එක්කෝ පසේබුදුරජන් වහන්සේ නමක් ඒම නැත්තම් භාග්‍යතුන් වහන්සේ නමක් පමණයි. ශ්‍රාවක භූමයේ ගොුණ අධිකම ආරයන් වහන්සේ උන්වහන්සේ. අපේ ධර්මය සඳහන් කල්ල තියෙනවා යම්කිසි කෙනෙක් ප්‍රාර්ථනාවක් කළොත් සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා ගුණ අධි කෙනෙක්වෙන්න කියලා ධර්මය සඳහන් කරනවා ඒ ප්‍රාර්ථනාව මිත්‍යා පාර්ථනාවක් කියලා එක ඉට නොවෙන ප්‍රාර්ථනාව පිත්නී තරම් උන්වහන්සේ ගුණ අධිකයි. ඊළඟට වැඩ ඉන්නේ මහා මුගලන් මහරහතන් වහන්සේ ඉන් පසුව වැඩ ඉන්නේ සතරමහා තෙරවරු කියල විශේෂ ආරයන් වහන්සේලා හතර නම. උන්වහන්සේලා කොයිතරම් ගුණ අධිකද කියල කියනවනම් පිහොතින අපේ ශාසනී විශේෂ ආරයන් වහන්සේ නමක් තමයි අපේ ආනන් දහාමුදුරුව කියල කියන්නේ. ආනන් ද හාමුදුරුවෝ තරම් ගුණ අධික කෙනෙක්ද කියලා කිවොත් පිඟත්ති උන්වහන්සේට තියෙනවා අගග්‍රස්ථාන පහ සාමාන්ඩෙන් ශ්‍රාවකයන් වහන්සේ නමකට තියනෙ එක අග්‍රස්ථානයක් දෙකක් වගේීම ඒ අග්‍රස්ථානයක් ලබන්නත් අඩුමතරමි කලප ලක්‍ෂයක් වත් පාරමිතා පුරන්්ඩෝන අපි යනන් ද හාමුදුරු කල්ප ලක්ෂයක් පාරමිතා පිරවා නම තානන්ද හාමුදුරුවන්ට අග්‍රස්ථාන පහක් ලැබුණ ඒ කියන්නේ උනසේ ඒ තරමට ඒ කල්ප ලක්ෂයේ පාරිමි ධර්මයෙන් පුරල තියෙනවා. ගතිමන්තානං අගගු දිතිමන්තානං අගගු සතිමන්තානං අගගු බහුසුතානං අග්ගෝ උපට්ට කායනං අගගෝ කියලා පින් උතුරම මේ අග්‍රස්ථාන පහ සඳහන් කල තියනෙ. මේ තරම් ගුණ අධික ආනන්ද හාමුදුරුව වත් මේ සතර මහා තෙරවරු ගණයට ඇතුළත් කරල නැහැ ඒ කාරණාවේ මපී පිංවතුන් හිතන්ඩ සතර මහා තෙරවරු කියල කියන්නේ කොයි තරංගුණ අධික පිරිසද්ද කියලා ඊ සතර මහා තෙරවරු ගනට අයිතිවෙෙන කෞුද මහා කාශප මහරහතන් වහන්සේ මහා අනුළුද්ද මහරහතන් වහන්සේ මහා කච්ඡායන මහරහතන් වහන්සේ මහා කොට්ටිට මහරහතන් වහන්සේ. මේ තමයි? සතර මහතෙරවරු අති විශේෂ ගුණ සමුදායකින් යොක්තයි අද මම මේ දේශනාවට මාතුෘකා වශයෙන් තෝරා ගත්තා අන්න ඒ ගුණ අධික ආරයන් වහන්සේලා හතරනම අතර අති විශේෂාරයෙන් වහන්සේ නමක් වන මහාකච්ඡායන මහරහතන් වහන්සේ පිළිබඳ විශේෂගුණවරුණාව අපේ පෙන්වොද්දුන්ගේ හිතේ සංගානුස්සතිය උපදවා ගැනීම පිණිස දේශනා කරන්නේ මහා කච්ායන මහරහතන් වහන්සේ නියතිවිවරණේ ලබන්නේ මෙන් කල්ප ලක්‍ෂයකට කලින් පදමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ සාසනී එක්තරා සිටුකුලේක උපන් ඔහු පදමුත්තර භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන දවසක බණ අහන්න විහාරිති යනවා එදා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ මුළු මහත් ලෝක සත්‍යාකිරීම මහත් අනුකම්පාවන් උන්වහන්සේ මහාසිංහරාජයෙක් වගේ ධර්මාසන මස්තකේ වැඩහිඳගෙන හැම දෙනාටම හිත සුවපිණිස බ්‍රක්්මස් ස්රයෙන් අසන්නන්ගේ දෙසාවන් වලට නීපැනිි වක්කරන්නාක් මින් උන්වහන්සේ ධර්මදේශනා දේශනා කරනවා ඒ දේශනාව අහගෙනි හිටපු මේ සිටුපුත්්‍රයාට තිස්සරණ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධහවා කිත තුළූපදිනවා එදා ාගවතුන් වහන්සේගේ ළඟ අති විශේෂ කාරණාවක් සිද්ධවුනා එතමයි උන්වහන්සේගේ ශාසන ඉක්තරා ආරයෙන් වහන්සේ නමකට අග්‍රස්ථානය ලබලදුන්න පදුමුත්තර භාගතු වහන්සේ කියනවා මාවිසිෙන් යමක් කෙටියෙන් දේශනා කළ කල්හි එය වඩ වඩාත් විස්තරාත්මකව දේශනා කරන භික්‍ෂුන් වහන්සේ ලාතරී මේ භික්‍ෂුව අග්‍රස්ථානය ලබනව කියලා අග්‍රස්ථානය ලබල දුන්නා ඒ සිටිපුත්්‍රයාට මාරයන් වහන්සේ දිහා දැක්කම බලවත් සතුටක් බලවත් ප්‍රීතියක් එක්ක මහා ශ්‍රද්දහවක් ුන්වහන්සේ කිරෙහි ඇති වුණා. සිටිපුත්‍රයට වැටහන පටන් ගත්තා. ම්‍යාරයන් වහන්සේ මේ ශාසනය කොයි තරම් ශ්‍රේෂ්ට ආරයන් වහසේ නමත්ද පිගතිරමින් අග්‍රස්ථානය ලබනව කියන්නේ හරියට අපිතුම හමුදා පුහුණුවකට යන සෙබලු පිරිසක් ඉන්නවා. ඒ සෙබලු අතරින් පුොහුණුව නිමාවනාම දක්ෂව ඉලක්කිට වෙඩිතියෙන අය අතරින් මොහු අතිදක්ෂයි හරභ කරන සෙබොලූන් අතරින් මොහු දක්ෂයි කෙල ඔවුන්ට සම්මාන ප්‍රධානය කරනවා ඒවා දකින සමහර අයට ඒ ඒ අය පිළිබඳ විශේෂ අභිමානයක් ඇති වෙනවා පැහැදීමක් ඇතිවෙනවා මේ සිටි පුත්‍රයයට අත් මේ ආරයන් වහන්සේ පිළිබඳව දැකළ ඇතිවුුණේ. ආන ඒ වගේ විශේෂ ආශාව සිටුපුත්‍රයට හිතෙනවා අනේ මටත් යම් දවසක මෙමිනිතානාන්තරයක් යම් බුද්ධ ශාසනය කළලා බන්නතියෙනවන ඒක මොනතර වටිනවද. එහෙම හිතලා පදුමුත්තර භාග්‍යයවතුන් වහන්සේට ගිහිල්ලා ආරාධනාවක් කරලා තමන්ගේ නිවසේ ධානයක් පිළිල කරලා එක්ක දිගට දින හතාක් තමන්ගේ නිවසේ. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නයට දන්පැන් පූජා කළා දින හතක් පුරාවටම මේ මහ පින්කාම කරල සිටි පුත්‍රයා හත්තිෙන දවසේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මයන් සිබගෙන සම්භානය කරලා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියයේමිට මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ දිනා හතක් පුරාවටම බවහන්සේට නොෙක් නොෙක් පූජා සත්කාර සම්මාන සිද්ධ කළා මේ හැම ආකාරයකින්ම මා රැස්කරගත්තු යම්පුුණ්‍ය කරමයක් වේද ඒ සියලු පින් කමේ ආනුභාාවෙන් ස්වාමීණී යම්බුද්ධ ශාසනයක මටද භාගෙවතුන් වහන්සේ නමක් කෙටියෙන් යමක් වදාළ කල්හි ය විස්ත්‍රාත්මක දේශනා කරන භික්‍ෂූන්න අතරින් අග්‍රස්ථානය ලැබේවා කර ප්‍රාර්ථනා කරා පදුමුත්තර භාග්‍යතු වහස යනාගතයේ දිහා බලලා සිටි පුත්‍රයට කියනවා නන් කල්ප ලක්ෂයක් ගියතැන ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙනවා ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනයහි ඔබ මේ ප්‍රාර්ථනාව මුදුන් පත්කරගන්නවා කියලා ාග්‍යුතු වහන්සේ බුදුමොවින් නතිවරෙන ලබදුන්න සතුටට පත් සිටිපුත්‍රයා ඒ බුද්ධ ශාසනයේ පුරාවටම මහ පින්කම් රසක් කරගත්තා හැම පින්කමක් අවසානේම තමන්ගේ බෝධිය ප්‍රාර්ථනා කරා එතැන් පටන් නොෙක් නොයෙක් ජීවිත ලබද්දී සෑම බුද්ධ ශාසනයකම වගේ මහ පිංකම් රැසක් කරගත්තා උන්වහන්සේගේ බෝධිය න්නහන්සගේ අරමුණු උන්හන්සගේ ප්‍රාර්ථනාව මුදුන් පත් කරගණ්ඩ උන්වහන්සේ කල්ප ලක්ෂයක් පුරාවටම විශේෂ පිංකප ගණනාවක් උන්වහන්සේ සිද්ධ කරගත්තා උන්වහන්සේ කරපු පින්කම් අතර මේ කාශ්‍යපු භාග්‍යවතුන් වහන්සේගේ සාසනයහි බොම සුවිශේෂී පින්කමක් කළා ඒ තමයි කාශප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑබම උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒක ගණවයි පිහිටියයේ විසුරුණේනේ ඒ ගණම පිහිටියා එදා රැස්සලා හිටපු මහජනතාව තීරණය කළා රණින් යොදුනක් ප්‍රමාණය උස මහසයක් නිර්මාණය කල්ලා ඒ මහසෑහි මේ ධාතුන් වහන්සල තැන්පත් කරම කියලා එදා පංහතුන කාශප භාග්‍යවතුන් වහන්සගේ ධාතුන් වහන්සල තැන්පත් කරන්න හැදූ මහසෑ හැදුවේ රන් ගඩොලි පිඟත්නී එදා මී කච්ායන මහරහතන් වහන්සේ සිටු පුතරයෙක් වෙලා මේ ජීවිතී පදලා හිටිය කහවනු ලක්ෂයක් වටින වටිනා රන් ගඩුලක් නිර්මාණය කරලා ඒ මහසයට පූජ කරා ඒ මහ පිංකම කරලා ලබපු ආනිසන්සය අපේ භාගතු වහන්සගේ ශාසනීපපුදුනාම ලැබුණා ඒ තමයි උන්වහන්සේ මෙලොව එළිය දකින්නේ ස්වර්ණවර්ණ ඕ කයක් සමඟ රන්වන් පැහැන්උුන් වහන්සේගේ කයි බැබලෙනවා එනිසා නම ලැබෙනවා කංචනමානවක කියලා බලන පංහතුනි කරපු පෙන කොච්චර මහත්ලිස විපාක දුන්නට ඒ භාග්‍යෝතුන් වහන්සේගේ මහසෑ නිර්මාණය කරන්න රන් ගඩුල්ක් පෝජා කිරීම යානි සන්සේය උන්වහන්සේට ලැබිච්ච රූපිය කොයිතරම් ප්‍රසන්නද දකින කෙන පැහැෙන සුරුද කිය කිව්ොත් දවසක් සෝරයේ කලෙක සිටුවරේ මහා කච්ඡායන මහරහතන් වහන්සේගේ ශරීරය දැකලා සෝරයේ සිටුවරෑගේ හිතේ වැරදි සිතක් ොපදිනවා. අනේ මගේ බිරිඳටත් මේ මහතරුන් වහන්සේගේ වගේ ශරීරවර්ණයක් ලැබුණන කියල හිතෙනවා යාරි උපවාදයක් කරගන්නේ. එවලෙම කරපු ඒකර පකු සැලේ විපාක දුන්න සෝරයේ සිටුවර ස්තිරයක් බවට පත් වනා. බලන්න දකින දකින පුරුෂිෝ පවා උන්වහන්සේගේ රෝකු වරණයට පහදිනවා ඉත්තරම් අති ශෝභමානකය උන්වහන්සට ලැබුණ එ අර රන් ගඩුලක් පූජා කිරීමයානු භාවේ අදත් මෙිහෙම පින්කං කරනයි ඕන තරන් අපේ සමාජීනවා භාග්‍යතුන් වහන්සේ ලාබෙනවි රන් පූජ කරනවා රී භාගතු හසේලාගේ බුදුරුව නිර්මාණය කරනවා. තමන්ගේ ළඟතියෙන ආබරණ වෙනම සකස් කරලා ලෝතුරා භාගතු නහන්සගේ ධාතුන් හන්සේ තැන්පත් කරන දාකරඩු හදනවා. එගේ කොයිතරම් පින්කං කරනයින්න්නවාද පිංගතුන. මේ ධර්මී අධ්‍යනය කරද්දිී. අපට ලැබුණ එක විශේෂ අවබෝධයක් තමයි ගති කාශව භාග්‍යතු නහසගේ ධාතුන් වහසලේ තැන්පත් කල හදන මේේ මහසෑය නිර්මාණය කරද්දී එදා අති විශාල පිරිසාකේ මහසෑ නිර්මාණය කරන්න උදව් කළ පන්සීපත් කළ ධර්මීගෙනකා දිද්දී බොම විශේෂ කාරණාවක් දැකගන්න ලැබුණ කියලා ඒ තමයි එදා ඒ මහසෑ නිර්මාණය කරන දබසේ ඒකට උදව කරපු බොහෝ පිරිසාක අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය නිමන් දැකුපාය ඒ තරං විශේෂත්යක් ඒ ධාතුචයිත නිර්මාණය කිරීමේදී ලැබුණා නම් සඳහන් කරන්න ගිය විශාල නම්ගම් ප්‍රමාණයක් දේශනා කරන්න වෙනවා ඒ තරම් ප්‍රමාණයක් පිතුනී ඒ මහසෑ නිර්මාණය කරද්දි ඒකට උදව් කරලා දැකබලා පැහැදිලා නිමන් අවබෝධ කරගත්තා කොට පිංහතුන ඒ මහසෑ නිර්මාණය කරප එකට උදව් කිරීමේ අනිසන්සේයේ අදත් බලන්න රුවන් බැලි මහසෑ නිර්මාණය කරලා ඒ මහසෑ වෙනුවෙන් හුණු පිරියම් කරන්න කොච්චර ඒ සඳහා කැප වෙනවද මළු අතුගාන කෙනාට කොච්චර පින් ලැබෙනවද ඒ සෑමලුවේ තියන අපද්‍රාාව පරවෙච්ච දේවලි වත්රනෙක කොච්චර අනිසංසල වෙනවද ඒවා මහත්සේ පින්වැඩෙන මහපින්කාම පිත්න අද මේ වෙන කොටත් බුදුරජාණන් වහන්සගේ ධාතු වහන්සේලැ වෙනුවෙන් ලංකා වත්නුවෙක් පළාත්වල ඒ ධාතු චෛත්‍ය නිදි කෙරෙනවා මෑතකාලෙවෙනි ප්‍රතිනිර්මාණය වෙන තැනත් තමයි දීගවාපි මහසෑය කෙලක කියන්නේ ඒ දීගවාපි මහසෑ වෙනුවෙන් පවා අති විශාල පිරිසක් කැපවෙලා එකට එකතු වෙලා ඒ වෙනුවෙන් දායක වෙලා එක නැවත ප්‍රතිනිර්මාණය කරන්න වෙහිසෙනවා අපට දැනගන්න ලැබුණ සමහරදින රන් ගඩොල් පවා සකස් කළ පෝජ කරනවා කියලා ඒහැමදිනාටම තමන් කළේ කොයිතරම් මහත් පිින්වැඩෙන පින්කමත් දෙකින කාරණාව මංහිතනවා මියාර්යන් මහන්සේගේ මේ චරිතකතාාවින් අපේ පින්ඔොතු ටවබුද කර ගන පුළුවන් කමක් ලෙබේ කියලා. සංසාරී පිින්පුරාගෙන පින්කරන්න සිතක් පහල කරගෙන එවැනි ශ්‍ර්ධාව ප්‍රඥාව මෝරුපයගේ තමයි සිතුවිලි මේ වගේ පිනකට දහමකට යොමු වෙන්නේ අනේ මට පිනක් කරන්න වන අනේ මට මේකට සම්බන්ධවෙන්නුන් මේකට දායක වෙන්ඩුවන මෙහෙම කොයි තරම් නම් තම්මන්ගේ හිත්ත තුළ ඒ පුුණ්‍ය සිතුවිලි ඇති වෙනවද සමහර කෙනෙකුට එහෙම ඇති වෙන්නේ සමහර කෙනෙකුට එහෙම ඇති නොවෙන්නේ අතීත ජීවිතවල ඒ දියුණු කරපු සිත්තට අනුව අතීත ජීවිතවල අපි පෙන්හතුන් කුසල පක්ෂියන් දියුණු කරාන මේ ජීවිතයේ කුසල් වඩද්දි බොහෝ විහෙසක් නැතුව කුසල් වඩ සිත උපදවගන්න පොළුවවා අතීත ජීවිතවල අකුසල් හිතනම් පුරුදු කරල තියෙන්නේ මේ ජීවිත අකුසල් වඩන්නම තමයි තමන්ගේ මාර්ගිය හැම වෙලාවකම තමන්ට නිර්මාණය කරල දෙන්නේ අකුසල්ම වඩන්න අකුසලේ කිරී හිත පිහිටුවන්න යකුසලේ බලවත් කරවන්න මේ සංසාර භයංකාර බව බාලයන්ට ලම්පින්ගතුන කොහිත්ම තේරන්නේ. බාලය නිතරම හිතන්න මේ ජීවිතය ගැන විතරයි. එක භාගත වහන්සේ පිරිසට බාලයෝ කලකිවේ. තමන්ට ලැබිච්ච මේ ජීවිතය පෝෂණය කරන්න පංචකාම සම්පත් උපදවාගණ්ඩ එක දාර්මිකව හෝ අධාර්මිකව වස්තූපියල්ල සතුටු කරවන්නයි. අසත් පුරුෂයා බාලය නිතරම වැයම් කරන්නේ. පිගත්නී ඒ අයට ජීවිතයේ පින් සිතුවෙල උපදවා ගන්නවා ෙනෙක හරීම දුෂ්කරයි නමුත් පින්ංහතුනිති නවාසනාව නම් සංසාරය අපට ඕන තරන් අපට ඕන තරම් පින්හතුන ලැබෙයි ඉගනගන්න ජීවිත ප්‍රස්සාවල් කරන ජීවිත මුොදල් උපයන ජීවිත විවාහ වෙන ජීවිත දරෝහදන ජීවිත ඕන තරන් සංසාරය අවස්ථා ලැබෙනවා හැබැයි සසරේ දුර්ලබව ලැබෙන සම්පත්තිය තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සෙනමක් පහලවෙච්ච බුද්ධෝත් පාද කාලියක මනු සිජීවිතයක් ලබනවා කියන එක ඒ ජීවිතේ පිංවතුනි අපට වැඩිපුර වෙහිසිලා කරගණඩ තියෙනෙ සසරට අවශ්‍ය කරන කුසල ධර්මයෙන් උපදවා ගැනීමයි මොකද බුද්ධෝත් පාද කාල සසර අපට මොුණගෙහෙන හරීම මඩුවේ බුද්දෝත් පාද කාලයක තුලදි තමයි අපට පිංවතුනි කුසල් වඩා ගනපුළුවන් වෙන්නේ බණටිකක් අහනපුොළුවන් වෙන්නේ බුද්ධෝත් පාද කාලයෙක ධර්මී කොච්චර දුර්ලබද කියන කාරණාව අපේ පංහතුට දහම්සුන්ඩ රයිතුමාගේ කතාව දන්නවනම් එක අමුතුුවෙන් කියල දෙන්න නත් නැහැ රාජ්‍ය මත්හැල්ලා අන්තිමට බනපදයක් කහන තමන්ගේ ජීවිතය පවාත් හැරයා ඒ තරන් ධර්මී දුර්ලබයි තමන්ට කොච්චර දහම් පිපාසාාව ඇති වනත් ඒ පිපාසාව සංසිදුවගන්න බැරිවෙනවා මිලෝ පරලෝ විශ්වාස නැති ගතිය දුගතිය පිළිගන්නෙ නැති බාලියෝනං හැම කල්හිම ඔවුන්ට නිරිය කියනි මහගෙදර වගේ ඔවුන් කොසලයට හිත නැඹරු කරනවා හරි අඩුයි ඔවුන්ට තමන් පිනක් දහමක් කරලා ඒ සසරටේ පින එකතු කරගන්නවා කියනෙ කොච්චර ලාබයක්දි කියනෙ කවත් පිහතුන ඕොට වැටහිෙන්නේ ඒ තරමටම ඔවුන්ගේ සිතුවිලි පෞකාර සිතිවිලි බවට පත් වෙලා මෙම බුද්ධෝත් පාද කාලයක් පිහවතින අපට මගහැරුණොත් අපට මොකදලවෙෙන අලාබිය සසරට සස්සරට වෙන දරුණුම අලාබිය තමයි සතර අපපායිෙන් බුද්ධෝත් පාද කාලියකදී හැර මිදිනව කියන හරි දුස් කරයි. සතරාපායට වැටුණු ආයි සංසාරය බොහෝ කාලයක් යනකකාංගේ සතරපායෙන් ගොඩින වැරිවෙන්න පුළුවන් අදස් ගෙනනිකුට. ඩි දිකඩු තුඩකින් අයිනකොට දැන වේදනා විවසගන්න බැරුවනම් ඉන්නේ. පිින්වතුන් කල්පනා කරලා බලන්ඩ හෙල්ලක් තරම් විශාල මහ උලක් මේ ශරීරය පසාරු කරගෙන යනකොට කොහොමද දරාගන්නේ. කිසේ ඉඳල්ලා පාදාන්තිය දක්වාම නිරිපල්ලො මේ ශරීරයේ බිමදාල පෙරලලා වෑයක් කරගෙන රැහැගෙන රැහගෙන රහැගෙන රහැගෙන මේ ශරීරය හරියට ලිය ්‍රහින වගේ ැ රැෙනනකොට කොහොමද පි පිතු කල්පා ක ලබලනික දරාගන්නන්නේ. එවන් දුක්කිත ජීවිතයක් ලැබනුතින්. ඒ දුක්කෙද ජීවිතය මිදන්න පුළුවන්ගෙන කවදද කරමියය කෙළවරෙච්චි දවසක පාමණයි.ඒ කරමයෙන් කෙළවර නෝනොත් බොහෝකාලයක්ගේ නිරේගාමීයේ ජීවිතවල ඉඳගෙන දුක්කඉදින ොළවා. ආංගේ කයි බුද්ධෝත් පාද කාලයක් මිකුට ම හරුණු තියෙන ලාබය ආයිමත් ගැලවිනනම් තවත් බුද්දෝත් පාද කාලයක් අපට මොුණග හින්දෝනෑ ඒකයි පින්ගොතුනි ප්‍රක්ඥාාවන්තියෝ පන්ඩිතියෝ ඉවැනි බුද්ධෝත් පාද කාලයක් වුණගැහවුනම බොහෝ විහිෙස මහන්සේ වෙලා පින්දහම් කරගන්නේ එදාමී සිටු පුත්‍රියත් භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සලේ තැන්පත් කළ හදනී මහසයට කහවුන් ලක්ෂයක් වටින ගඩුලක් පූජ කලා අපේ බදුරජන් වහන්සගේ කාලේ උදේන කියන නගරි උදේන කියන රටේ චන්්ඩ පදජෝත රජතුමාගේ පුරෝහිතයකුට දාව කංචන මානවක කියන නමින් පුත්කුමාරයක් කියල යිපදෙනවා කංචර මානවක කියන නම දැම්මි මං කලි මතක් කළ රන්වන් පැහැ යුක්ත ශරීරයක්තිය නිසා කියලා ස්වර්ණවර්ණ වූ රන් පැහැන් යුක්ත ශරීරවර්ණයක් උපන් ඒ කුමාරයට ලැබුණ නිසා ංචර නුවකර නම ලැබුණි. තමන්ගේ පිියාගේ පුරෝහිත තනතුරෙන් ඌ ඉවත්වෙනකොට ඊළඟට පුරෝහිත භාාවට මේ කච්චායන මානවකය උපත් කලා. කච්ඡායන මානවකයා. මාලිගාවේ ජීවත්තනේ දවසක රජතුමාට දැනගන්න ලැබෙනවා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේල් ලෝකේ පහළල වෙලා කියලා. එදා රජතු මාත්‍ය මණ්ඩලේ කැඳවල අහනවා අමාත්‍යවරුෙන් නුඹලාගෙන් කාටද පුළුවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේව මගේම රටට වඩවවාන්න ඒ වෙලාවිදී අමාත්‍ය මණ්ඩලයම කියනවා ස්වාමීනී ඒකටපා දක්ෂයි හැබැයි ස්වාමීන එක දක්ෂයකින්නවා ඒ අන්කවරෙකුවත් නෙවෙයි කංචනමානවකයා ඔබහන්සේගේ පුරෝහිතයා භාග්‍ය චණ්ඩපජ්ජෝත රජතුමා වහාම පුරෝහිතතුමාව කැඳවලා මේ කාරණාව විමසනවා පුරෝහිතතුමා ඔළුවන් කියල කියනවා හැබැ අවසරයක් කියලනවා ස්වාමීණින් මට උන්වහන්සේ කළගේ පැවිදිවෙන් යන අවසර දෙනවනං මං වඩම් වන්නන්ගෙන් කියනවා. රජුගින් අවසරය ලබාගෙන තවත් හද්‍යනෙක් සමග ලෝතුරා බුදුරජාණන් වහන්සේ මොුණගෙහිෙන් යනවා. එදා භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනාටම ධර්ම දේශනාවක් පවත්වනවා කච්ඡායනත් කච්චායන පුරෝ හිතතුමායි ඇතුළ පිරිස දේශනාව නිමාවට පත්තින කොට සියූ පිළි සීබියාවට පත්තුතු මහරහතන් වහන්සේලා බවට පත්වුණ ඒ වෙලාවේදී භාග්‍යවතුන් නහන්සේ ඒ හිබික්කු ප්‍රෞද්ජාවන්ගේ සියලු දෙනාම පැවිදි කිරෙල්වා ඒ වෙලාවේ මහාකච්ඡායන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟටගි හිල්ල කාලුදා යමාත්‍යවරයාසේ භාග්‍යවතුන් මහන්සේට චන්දපද්‍යෝත රයිතුමාගේ ආරාධනාව මතක් කලා ුදුජාන් වහන්සේ ආවර්නය කල්ල බල්ලවා තමන් වහන්සේගේ වැඩමවීම ඒ තැනට කොයි වගේ ලාභයක් තිනවද කියලා අපේ පිවුතුට මතක ඇති අපි රථවිනිය සූතරේදි සාකච්ඡා කලා අන්තිමහරියේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය යම්කිසි තැනකට වැඩම කරනවන ඒ වැඩම කරන්නේ භාග්‍යතු වහන්සේගේ වැඩමකරවීමින් ප්‍රයෝජනයක් වෙනවානම් පමණයි ේක විස්තර කරර තුරිත චාරි අතුරිත චාරිකා කියල ධර්මකාරණාවල් දෙකකිින්. පිඟත්නී. උන්වහන්සේ ආවර්ජනය කල්ල බලන්නවා ඒස්ථානයට තමන් වහන්සගේ වැඩමවීම කොයිතර ලාබයක්ද්ද කියලා නමුත් දකිනවා තමන් වහන්සේගේ ලාබයට වැඩමකරවීමෙන් ලැබෙන් ලාබෙට වඩා මහා කච්ාන මහරහතන් වහසේ වැඩමකරොත් ීට වඩල්ලොකු ලාබයක් ලැබෙනම කියලා හ ච්ාන හරහතන් හන්සටේ කාරණාමතක් කළා මහාකච්ඡායන මහරහත්තන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගින් අවසරය ලබාගෙන අනේ තදදනා වහන්සේල සමඟ උදේන නගරයට වැඩම කළ මුලින් වැඩම කළේ තෙලප්ප නාලී ක ලෙක්තරා නියම් ගමකට මේ නම්ගමීදී උන්හන්සට හරි අපූරු අදැකීමකට මුහුණ දෙ ලැබු මේ නියම්ගමී ඉන්නවා එක්තර සිටු දියනිවරු දෙන්නේ එක්කනෙක් පිරිහුණු සිටුකොලේකි පෙදලායින්නේ අනිත් කෙනා ආශ්චාර්යම සිටිකොලේක පදිලා ඉන්නේ. මේ දෙන්නටම තියෙනවා ලැබීම් සහ නොලැබී පිරිහුණු සිටිකොළේ සිටු දියණිය කියන්නේ ඇ මොලින් පොහෝසාත් ඒ පවුල මොල් කාලය පොහොසාත් නමුත් දැන් ධනේ පිරිහිලා. නමු යට තාම අලංකාර කෙස් කලමක් තිබුණා. දිගු වර්ල සතිබුණා. අනික් කාන්තාව ආශරම සිටුකුලි කිපදුුණි නත් ඇයට නොලැබුණු දෙ ඇත්තිෙනවා ඇයට ලැබිච්ච කොන්ඩය දිගු කිස්වර්ලල් සක්සී ලැබුන්නේ. දවසක් එක්තරා පණිවිඩ කරුවෙග්‍යති අර දිගු වර්ලසක්තියනෑ සිතු දේනයට කහවුණු දාහක් දීල යාවනවා කැමති ගානක් කරගෙන මට ඒ කිස් වැටියවන්න කියලා. කහවුණු සීයා කොන්නන් සීයක් දාහක් ෝන පනස්දාාහ ෝන පනස්දාහක් ලක්ෂයක් ෝනන් ලක්ෂයක් කියලා කැමති ප්‍රමාණයක් අරගෙන කෙස් කලබ දෙන්න කියලා පණවිඩකරු ගැති පනවිඩයක් යව්වා. නමුත් එදා ඇයි ඒකට කැමතිවුණේ නේ. ඔන්න හොම ඉන්න දවසක, මහා කච්ඡායන මහරහතන් වහන්සේ අනි තත්නමත් එක පින්ද පාති වඩිනවා එහෙම වඩිනකොට මේ දුප්පත් සිටදීනිය දැකලා පාත්‍රවල ගිහිල විවර කරල බලනකොට යමක් ලැබුණ නෑ කියල දැනගෙන තමන්ගේ නිවසට දානට ආරාධනා කළ සතුළු සිතින් වඩම්ම වල ඒ වෙලාවීම තමන්ගේ කිස්සටිය තමන්ගේ දෑතිම්ම කපලා පිගතුනී අර සිතුදීණයට යවනවා කද ධනි පූජ කරන්න යමක් ලබා ගන්න ඕන නිසා. ඒ වෙලාවේදී. කිරි මව තමයි මේ කෙස්සඇති අරගෙනගිය අර ධනවත් සිටුදීනිය දැ දන්නවා මම කහවනු ලක්ෂයක් යවලවත්ම මේක මට දුන්නේ නෑ. එහෙනම් මෑට මේවිල්ලාවේ මුදල්වල් ලොකු අවශතාවයක් ඇති. වංචා කරල මේක ගන්න ඕන්න කෙළෙ හිතලා ඒ කෙස්සැටියට මිලක් නියම කලා ම ගහි ක පංාව නම් මේ එකට ලොකු මුදලක් දෙඉන්න තිබුණ. නමුොත් නුබල මේක කපලයෝක නිසා මට මේකට දෙන්න පුළුවන් කහවනු අටයි. ති අර කාන්තාවක වේ දෙන ප්‍රමාණයක් ඉල්ලගෙන ඉන්න කියලනි. එනිසායේ ප්‍රමාණය අරගෙන කිරිමාව ගිහිල්ල මේක සිටුදීනයට දුන්නා. සිටුදියනිය ඒ කහවනු අටට සුදුසු ආකාරයට ධානයක් පිළිල කරලා කිරිමාගේ අතය වලා, පූජ කරෙවා මොක දැයි නොගිය ඇයට මුොහොුණ දෙන්න යන්න බැල්ලැච්චයි එනිසා කිරිමව ගැතිය වන්නේ මහාකච්ඡායන මහරහතන් වහන්සේ මේ කාන්තාවගේ පුුණ්්‍ය බලය දකිනවා ඇයකළ ඒ මහපිනේ ඇයට මේ ජීවිතේම දිප්තදම්ම වේදනිය ආනිසංසයක් ලබන්න පුළුවන් මහාකච්ඡායන මහරහතන් වහන්සේ යට කතාළ ඇය උන්වහන්සේගේ ළඟට ඇවිල්ල උන්වහන්සේගේ පාකමල් මත හිස තබල උන්වහන්සට වන්දනාවක් කරනවා හරියට සරු කෙතක වපරුහු බීජයක් වගේ ඇයකරපු කර්මය ඇයට එවලිමි විපාකදන්නා වන්දනා කරන හිස නවනකොටම ඒග අහිවීලා තිබිච්ච සියලුම කෙස්්ටික නැවත ඇයට තිබූ ආකාරයටම ලැබුණා කල්ලපින්කම එවලෙම විපාක දුන්න මහා කච්ඡායන මහරහතන් වහන්සේ ඇයට අනුග්‍රහ පිණිස එරදිියෙන් ආකාසට පැනනැගලා චන්්ඩ පජ්ජෝත රජතුමාගේ එක්තරා උයනකට වැඩම කළ වියන් පල්ලම මේ පණිවිඩිය රජුට දන්වල රජු උයනට ආවම රජු අහනවා කෝස්වාමීණනි භාග්‍යවතුන් වහන්සේ කියලා මහා කච්ඡායන මහරහත්තන් වහන්සේ භාග්‍යවතු වහන්සේ දේශනා කරපු සියලු කාරණා මතක් කළ ඉළඟට අහනවා ස්වාමීණි කොහොමද අදදවසය ඔබ්වහන්සේගේ දානය ති කියනවා මහරජ ම අද මෙිනි මෙහිම නිවසකින් දානිිතිකක් පෙළදවා. ඒ කතාව අහපු රජතුමාට ඇ පිළිබඳ විශේෂ සිතක් පහල වනාා. මේආකාරයේ ස්ත්‍රියක් මගේ භහරිියාව කොටගන්න පුළුවන්න ඒක මට කොයිතරන් ලාභයදද. එහෙම කියල පුරුෂයන් යවල ඇව තමන්ගේ මාලිගාවට ගෙන්වාගෙන ඇ විවාහ කරගෙන ඇයට මාලිගාවේ අග්‍ර මහේෂිකා තනතුර ලබල දුන්නා. පිංහතුනි දුප්ප ජීවිතයක් ලබොපු ඇයට මේ ජීවිතයේ එතරම් මහ සැපසම්පත් ලබන්ඩ තරම් ඇයට හැකියාවක් ලැබුණි මොකක් නිසාද මහා කච්ඡායන මහරහතන් වහන්සේට දුන්නෝ දානයේ ධම්ම වේදනය කුසල බලයි මේ ජීවිතයේ විපාක දෙන කුසල බලයි එමන අපේ පිවතුන් හිතන්න යාරයන් වහන්සේ කොයි තරම් නම් ගුණාධිකද මොන තරම් ගුණයකින් උන්වහන්සේ සම්පූර්ණයිද උන්වහන්සේට දන් දෙෙනය මොන තරම් මානිසංසයක් ලබන මද න්වහන්සට දන්දනය පමණක් නෙවෙයි පිංත්නී උන්වහන්සේ පිළිබන්ඳ යමෙක් යම් පාපී සිතුවිල්ල කුපදබගත්තොත් ඒ කෙනාටත් පිවතුනි සසර දීර්ඝ කාලයක් දුක උරුම කරන තරම් උන්වහන්සේගේ පුුණ්්‍ය බලය ශක්තිමත් උන්වහන්සේගේ පුුණ්්‍ය බලය සේෂ්ටයි එක උදාහරණයක් සඳහන් කළොත් වේළුවනාරාමේ හදනකොට ඒ භාරව කටයුතු කරේ වස් කාරකිලි අමාත්‍යවරේ දවසක් පස්සකාර අමාත්‍යවරයා වේළුවනාරාමි පන්සල හදලි උරණාම පන්සලට යනවා මහා කච්ඡායන මහරහතන් වහන්සේ වේළුවනාරාමේ ඈත කන්දකිදල පහලට වඩිනවා අඥානමී බාලයා උන්වහන්සේ දැකලා නපුරු වචනයක් කියනවා හරියට මහකළුුවඳුරෙක් බහින වගේ කියලා. බුදුරජාණන් වහන්සට මේ කාරංචි වුණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔය වස්සකාර ගිහිල්ලා මහාකච්ඡායන මහරහතන් වහන්සේගෙන් සමාව ගත්ති නැති වුණු ය මහ වනේම මහ කළුවන්දුරෙක් කියෙල පදිවා කියලා. නමුත් පස්සකාර සමාවගත්තිනේ මාන්‍ය බලවත් නිසා මරණයට පත්වෙලා අර වේළුවනා රාමේම මහ කළුවන්දුරෙක් කෙල ඉපදුනා. ඒ මොකක් නිසාද මහා කච්ඡායන මහරහතන් වහන්සේට සිදු කරපු වැරදි කතාව නිසා පංහතුනි ආරයන් වහන්සේලාට යමික් අල්පොහෝ ආකාරයෙක නින්ඩා කළ සසර ගෙවන්්ඩවෙ නකුසල කර්ම වල නම් ප්‍රමාණවත් පින්හතුන හිතාගන්න වැෑ තීරණය කරන්න බේ. ඉත්තරම් මහකු සල් ගොඩක් තමන්ගේ සංසාරයට එකතු කරගන්නවා. මහා කච්ඡායන මහරහතන් වහන්සේ කියල කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ස්වද්ධහවක්ති බිච්ච ආරයන් වහන්සේ නමා උන්වහන්සේ පිළිබඳව කතා කරද්දි මේ කියන කාරණාව මඟ හරින්නම බැරිකාරණාවක් ඒත් තරමටම මේ කියන කාරණාව වැදගත් නිසා යතුර මහාකච්ායන හරහතන් වහන්සට ලැබි චග්‍රස්ථානය තමයි ඒත දක්ගම් භික්කේ මමසාාවකානම් භික්කෝනන් සංකීත්‍යයන භාසිතස්ස විත්තාරේන අත්තං විභජත්තානං යදිදාම් මහාකච්ඡායනෝ කියන තමයි ග්‍රස්ථානි ලබුණි. භාගිතුන් වහන්සේ මක්කෙටීන් ජමක් දේශනා කළ කල්හි ඒ විස්තරාත්මකව්‍රදේශනා කරන භික්‍ෂුන් වහන්සේලා අතිරින් අග්‍ර. ඒකට දක්ෂ උන්වහන්සට වඩායි හාකිෙනෙක් නේ. ඒකට දක්ෂ උන්වහන්සට වඩයි හාකිෙනෙක් නේ. උන්වහන්ස තමයිඒක ශ්‍රේෂ්ඨත්තෙර පැමිල්ලා තියෙන්නේ. පිඟත්න මහාකච්ඡායන මහරහතන් වහන්සේට එහෙම හැකියාවක් තිබුනට පිති කවදාවත් මේ ශාස්තෘූ භෝමිය අතික්‍රමණය කරේනෑ ශාස්තෘූ භෝමිය අභිභවනය කරේනෑ ශ්‍රාවක භෝමිය අතික්‍රමණය කරේ නෑ හැම වෙලාවකම මේ බෝමි දෙක තේරුම් අරගෙන උන්වහන්සේ වැඩහිතිියේ සත්තහා බගවා සාාවකෝ හමස්මින් ජානාති භගවානාහං ජානාමී මගේ ශාස්තෘන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මම උන්වහන්සේගේ ශ්‍රාවකයක් ජානාති භගවා නාහං ජානාමි ඒ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිවක් නොදනමි නාහං ජානාමි පිඟත්න මෙන්න මේ මට්ටමට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව තියන ඒ ශ්‍රද්ධහාව අප තුළ දියුණු කර ගණ්ඩෝන මාරයන් වහන්සේ මේ ශාසනී පිංවතුනී බුදුරජාණන් වහන්සේගේ ලඟීම්ම වැඩිහි යාරයන් වහන්සේ නම මහාකච්ඡායන මහරහතන් වහන්සේ නමුත් හැම විලාවකම ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැනුමට ඒ භාග්‍යවතුන් වහන්සිගේ භූමියයට අභියෝග කලේනේ. අද බලන සමහර දෙනි ඒ අතරින් ගත්තම කොයිතරන් දුරුවලද කොයිතරම් තමන්ගේ සසර විනාශ කරගන්නව දෙකෙන කාරණාවපින් තුනි පේනවා. ඒ කොහොමට කියනවනම් සමහර වෙලාවට විශිවිද්‍යාලවල් වල උපාදයක් ලබනවා ඒ විශ්විද්‍යාලයකම කතිකාචාරය කරයෙක් වෙනවා විශිවිද්‍යාල ආචාරවරයෙක් වෙනවා පොතුනී එහෙම ඒ නිලතල දරාගෙන බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පොරලා මෙ අවබෝධ කරගත්තුූ සරවක්ෂතා ඥානීින් වටහාගත්තුූ හද්ද මඩල් හෙවපන් මේ ධරමිය තමන්ට සිතුූ සිතූ ආකාරයට පින්ංහොතුරි වෙනස් කරනවා. ඒක අත්තිශෙහිම පින්ගොතුන භයානක කාරණාව. ඕන් හරි දක්ෂව මේවට සංකල්පය එකතු කරනවා. ඒ භාග්‍යතු වහන්සේගේ ධර්මයට මහා හානියක් තුළින් සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සද්ධහව නැතුවනාම භාග්‍යවතුන් වහන්සගේ ශක්තිය කොයි වගේ දෙ කියනෙ එක තමන්ට තේරෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ නමක්කට කරන්න පුළුවන් දේ මොකද කියනෙක තමන්ට තේරෙන්න්නේ නෑ. අද සමහර වෙලාට සමහර දෙන කියනවා මේ ධරමී වෙනස්වෙලා ඒ දැන් වැරදිී කිය නොයෙක්මයි කතා කියනවා බොහෝදිනෙක් පින්වුතු නිහෙම කතා කියන්නේ මේ ධර්මය කියවල බලලනෙමේ ඒම වැරදිදැන් තියනවාද කියවත් කියවල බලනේ බොහෝ දෙනෙ කියැන්නේෙ යි කවරුහරි කියවත් යහෝවෙච්ච මොවා හරි කරණාවක් වැරදිටටහාගැෙන තමයි බොහෝ දෙනෙක් කියව කියන්නේ ඒවා අහනා අය තමයි ත්‍රපිට කට්ටකතාම කටපාඩන්ක ලවසං කියවල අවසං ඒවයි මේ අඩු පාඩුකන් තියෙනවා කියල ප්‍රස් ප්‍රකාශ කරන්නේ. එහෙම යම්යම් අදහස් ප්‍රකාශ කල්ලා කොයි තරම් පිංවතන මේ ධර්මයට හානි කළ පව් කර ගන්නවාද. නමුත් එහෙම විශේෂ කොට දක්වල කාරණා සිහිපත් කරන්න පුළුවන් නාරයන් වහන්සේ නාමත්තමයි. මහා කච්චායන මහරහතන් වහන්සේ කියල කියන්නේ නමුත් උන්වහන්සේ කළඟ සුවිශේෂී සුවිශේෂී ගුණයක් තියෙනවා ඒ මේ ආරය ගුණ දැන ගැනීමේදිත් කෙනෙ කොට ප්‍රයෝජනවත් වෙනවා මහාකච්ඡායන මහරහතන් වහන්සේ දවසක් ජේතවනාරාමේ වැඩඉන්න දවසක එ තරා සමද්ධි කල තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා උන්වහන්සේගේ ළඟට එක දෙවි කෙනෙ කැවිල ප්‍රශ්නයක් අහනවා ස්වාමීනයෝ වහන්සේ මේ බද්ධය කරත්ත භික්‍ෂුවකගේ බද්ධය කරත්ත ගාත දන්නවද කියලා සමිද්ධ හාමුද්‍රරෝකීරව නෑ ඒ වෙලාවේ අර දෙවිය කියනව ස්වාමීණී භාග්‍යවතුන්වහන්සේ එක දන්නවා එකහා ගන්න කියලා ්‍රඥාන්තයකුට එහෙම වචනයක් කහන්න ලැබනම ප්‍රමා දෙවෙන්නේ. එනිසා සමිධිතෙරුන් වහන්සේ ඒ මොහොතෙම කරන වැඩේ පැත්තකින් තෙල භාග්‍යතු වහන්සේ ළඟට යනවා ගිහිලමේ කානවා. හැබැයි භාග්‍යතු වහන්සේ ඉතාම කටියෙන් පින්වතුන මේ කාරණාව දේශනා කළේ දේශනා කළේ ගාතතික විතරයි. ඔයි ගාතවලක ගාතාවක් තම අප පින්උතුර නිතර අහැති ජීවකිච්චං ආතා පන් කෝජඥා මරණන්සුවේ නහිනෝ සංගරන්තයන මහසේනන මච්චනා කල ගාතාවත් තියෙන්නේ ඒක ගාථාව දෙැම සමිති තෙරුන් වහන්සේ ප්‍රධාන භික්‍ෂුන් හන්සේ ක හලා භාග්‍යවතුන් වහන්සේ විස්තරාත්මක දේශනාව කරණ නැතුව කුටියට වැඩම කරපුනිසා උන්නවහන්සට දැ මේක අහගඩ අවශ්‍යතාවේ තිබුණා ඇති කල්පනා කරපි කාගෙනගට දයන්නේ ති සියල්ලෝම තීරණයක අපි මහාකච්ඡායන මහරතන් වහන්සේ ළඟටයමු. උනාන්සේතම මෙම එකට සුරුසා. මහ ක්ායන මහරතන් වහසේ ළගට දැම් භික්චුන් වහසලගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරප කාරණාවක් පිළි මඳ විස්තරාත්මක දේශනවාහන්න. එහෙම දැන් භික්‍ෂුන් වහන්සේලැ ගිහිල්ල කිව්වම මහාකච්ඡාන මහරහතන් වහසේ ප්‍රශ්නයක් හනවා. ආශමතුනී ලබදුරජාන් වහන්සේගේ මේක විස්තරාත්මක දේශනා වහගත නැද්ද කියලාලනවා එතකොට කියනවා නෑ කියලා ඒ වෙලාවීම මහාකච්ඡායන මහරහතන් වහන්සේ පංහතුන අර භිචුන් වහන්සේලාට උපමාවක් කියල නින්දාවක් කරනවා උන්වහන්සේ කියනවා ආශ්මතු නුඹලත් හරියට කරලා තියෙන්නේ මිනි මෙහිම වැඩක්න අරටුවක් කැමතිවෙච්ච පුරුෂේ ගහක්ලඟට ගිහිල්ල ගහේ කඳයි ගහේ අතුයි පහු කරගෙන අතු රිිකිිලිවල්ල ලඟට ගිහිල්ලා අරටෝ හොන වගේ නබත් ඒ වගේ වැඩක් තමයි කරලා තියනෙ කළ කියෙනවා. බලනුන් වහන්සේලා කොච්චර නිහතමානීද. පිතුි ලෝතුරා බුදුරජාණන් වහන්සේව තබපු තැන බලන්න. අරටුව තියන්නේ ගහේ කන්දිී අතුවලත් සාමාන්‍ය වශයෙන් තියෙන්නත් පුළුවන් හැබැයි රිකිලිවලන කොහොමත්න උහන්සේ කියනව මේ අරටුව හොයාගෙන යන්නේ කැමැතික මනුස්සේ අරටුවක් අවශ්‍ය මනුසේ ගහේ කඳල්ලංගටගල කඳයි අතුයි පහුකරගෙන අතු රිිකිලිවලගේ අරටුව හොෙනවලු ත අතු රිකිලි වලට උපමා කළේ කාවද තමන්ුව ගහේ කඳට උපමා කළේ ලෝතුරා භාග්‍යෝතුන් වහන්සේව බලන්න තමන්ට සුදුසුකම තිබිලත් පංත්න තමන් ඒ කාරණාවට කොයි විද්‍යියකටද ප්‍රතිචාර දැක්වේ කියලා මංගේ කෑ සඳහන් කළේ මේ ආරයන් වහන්සේලාගේ ගුණ දැනගන්නනම් භාග්‍යතු වහන්සේ වැඩහිතුපකාලෙ හිටපු මහා සංගරත්නි ගුණකතා කියව ඩෝට. බලන තමන්ට හැකියාව තිබිලත් ඒ භාග්‍යවතු වහන්සේගේ භූමි අතික්‍රමණය කළේනෑ. ඒ භූමි අභිභවනය කලෙනේ තමන් වහන්සේගේ භූමියම තමයි තමන් වහන්සේ හිටියේ පිඟතුන මේ උපමාව දක්වලා කියනව මහන්න යන්ඩ මේ කාලය අනුඹලට භාග්‍යවතු වහන්සේගේ මේ හා ගන්්ඩ. එතකට භික්ෂුන් අහසට නැවතත් කියන සාමිනප්ටික කියල දෙන්න. ඒ වෙලා වෙදී. උන්වහන්සගේ ඉල්ලීමට අනුව දැම් මේක විස්තරාත්මක දේශනාව කරලදන ඒ විස්තරාත්මක දේශනාව කරල ඉවරවෙලා මහා කච්ඡායන මහරහතන් වහන්සේ පිංගතුන මකද දන්න දේභික්ෂුන් වහන්සට කිව්ේ මහනිනි මේක තමයි මමදන්න ප්‍රමාණය නමුත් මේ කාරණාව මම මෙිහෙම කිව්වට නොඹල බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්න භාග්‍යවතුන් වහන්සේගේ ළඟටගේලා භාග්‍යවතුන් වහන්සගේ මේ කාරණාව නවතහන්න බැරිවෙලාවක්වත් මම නුඹලට කියපු කාරණාවට වඩා වෙනත්කාරණාවක් උන්වහන්සේ ප්‍රකාශ කළොත් මගේ කාරණාව පැත්තෙකින් තියලා උන්වහන්සේ කියව්ප එක මතකතියා ගණඩකිව්වා මොකද ඒක තමයි නිවැරදි මේ මහාකච්ඡායන මහරහත්තන් වහන්සේ කියනවා? මම නුම්ඹලට කිය්පු එක ඒ අමත්තක කරලා බුදුරජාණන් වහන්සේ මගේ කාරණාවට වඩා වෙනස් දෙයක් කියකිවෝති අනඒක මතක තියයාගන්න කියනවා. අපේ පිවතු බලන්ඩ මේයාරය උත්තුමෙන් වහන්සේලට කොයි තරම් නම් ගෞරයක් භාගතු වහන්සේ පිළිබඳ තිබනද මොන්න තරම් ශස්තුරූ ගෞරවයක් මියාරය නහන්සේලට බුණද. මංගේ කැමතක් කලේ අද සමහර කෙනෙකුට මහාචාරය පදවක් ලැබුණම කතිකාචාරය පදවයක් ලැබුණන. එක උපාදයක් සමත් කරගත්තම හරියට භාගෙවතුන් වහන්සිටත් වඩා පින්ගතු ඉහලින් තමයි හිතන්නේ. බුදුරජාණන් වහන්සේටත් වඩා වෙනස්සිදිරි හිතන්න බල්ලවා. භාගිතු වහන්සක ශක්තිය අන්ඳරන්න නේ භාගිතුන් වහන්සේගේ තියන අධිෂ්ඨාන බලයදන්නේ නෑ ඥානය දන්නේ නේ. මේ ධර්මියය සි කෙකොට අපපති වත්තිියන්වා ප්‍රතිවරතිනය කරන්න බැහැකිනක වත්දන්නේදේ. නමුත් එහෙම නොදන්න ඒ සමරක්ඥාන පිරිස මේ ධහරම කොයි තරම් තැන් වෙනස් කර තියනවද. සමහරදෙි පින්ංහතිනය පිළිගන්නවා අසවල් මහාචර්වරයකිවේ අසවල් කතිකාචාරවරයකි වේ අසවල් උගතකිව්වේ එහෙම කළ පිළිගන්නවා. පිංහතුන ඒකැයිමේ ධර්මී තියෙන විශේෂත්වය මේ‍යාරයෙන් වහන්ස ලගේ තියෙන ගුණය බලන්න කොයි තරන් ගුණයත්ද උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැරුවේ මොනවගේ සද්ධහවක්ද උහන්සේ කියනවා සෝහාවුසෝ ඒ පිංත් ආශ්මතුනි ඒ භාගෙවතු වහන්සේ ජානං ජානාති දැන්නදේ දන්නවා දන්නදේ සියල්ලක්ම දන්නවා අස්සං පස්සති දැකියයුත්තු හැම දේම දැකල තියෙන්නේ චක්කු භෝතු ඇස් ඇතිකර වනේක, ඥාන භෝත ඥානය නැතිකරවනසේක ධම්ම බෝතෝ ධර්මය නැතිකරවනසේක බ්‍රහ්ම භෝතෝ නිර්වාණය පෙන්වනසේක වත්තා පවත්තා මේ භාග්‍යතු වහන්සේ ධර්මය දේශනා කල සේක අර්ථය නොසවල පෙන්නු සේක අත්තාස නන්නේ එතා අර්ථය නොසවල පෙන්නවා අමතා සදාස දාතා ඒ භාග්‍යවතුන් වහන්සේ අමෘර්තය දෙනසේක එනිසා උන්වහන්සේරි කියෙන දම්ම ස්වාමී ධර්මය ස්වාමී කියලා ආංි හමයි ඒ භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේ ගරු කළේ එනං මේක ආරයෝ ගුණයා එමනගේ ආරයන් වහන්සේට මෙවන් උදාර ආරය ගුණියකින් සම්පූර්ණමච්ච ඒ මහා කච්චායන මහරහත්තන් වහන්සේ කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද එවැනි උදාර සග ගුණයක් හිමි එවැනි උදාර ආර ගුණයක් හිමි යාරයන් වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනං අදදවසීම උතුම් සද්ධර්ම දේශනාව විදිහයට මුළ මහත් ලෝකයාටම මහත් අනුකම්පාාවෙන් දේශනා කරනට මෙ දේශනාව දායකත්වේගෙන කටුතු කරු ලබ පින්ං වතුන් අපි මේ වෙ ලාවේ පුഞ ාන ෝධ කරනවා. අද දේශනාවේ දායකත්වේ දරන්නේ තිස්සමහාරාම පන්න ගමුව නොම්බර දෙසි හැටහතරෙන් පහනිවසේ බදංචි G සිරිමාවති මහත්මිය ඇතුළූ ද දරු පංහත් පිරිසයි දේශනාවේ දායකත්වේ දරන්නේ පින්හුතු ලාපරොත්තු වෙනවා තිස්සමහාරාම පන්න ගමුව නොඹර දිසිය හැට හතරින් පහ නිවසී විසු. දෙදස් දහනමේ හතරයි දහවන දෙන මියගිය විශ්‍රාමක තැපැල් ස්ථානාදීපති ආයියසේන අලහපපෙරුම මහතාට පින්පෙත් අනුමෝදන් කරන්න මේ පින්කමතුළින් බලාපොරොත්තු වෙනවා. එතුමාට මීපින් අනුමෝදන් වේවා ආයියසේන අලහපපෙරුම, ආදරණියය ස්වාමයාාට ආදරනී පියයාට, ආදරණය සීයාට ම සියලු ධර්මදානමේ පින් අනුමෝදන් වේවා එතුමා පరాාර්ථනා කරන බෝධියකින් උතුම් චතු ස්‍ය ධර්ම අවබෝධ වේවා ඒ තාකාලයක් සම්මාධිප්තිික ජීවිත ලැබේවා කල්್ಯානිමිත්‍ර සත්පුරෂයන් ගැසුර ලැබේවා ත්‍රහේතුක ප්‍රතිසන්ධి ලැබේවා ෙළ මේේ වෙල්ලාවේ ప్ාර්తනා කරනවා. එවාගේම දෙපාර්ශවේම ියගේ සීලු දෙ මාපියන් ැතුළු සහෝදරයන්ටත් මේ ග්‍යානෙකු ඥාතින්ටත් පින්දෙනවා. ගේම සජීවත්තු සිදන පවල ැදි මත් සහෝදර සහෝදරියන්ට දේශිකන් වහන්සේටත් නෙත් නාලිකාවේ කාරි මණ්ලේට තා ශිරුවාදය කරනවා. එහමදිනාටම නිදුක් නිරෝගී සුවපත් භාාවය සැලසේවා, කායික මානිස්සික සුවපත් භාාවය සැලසේවා කියල මේ විලාවේ සිෙත්්‍රාර්ථනා කරනවා. අවසානයේදී ඔබාපහැමදිනාටමත් කෙටිම කාල්ලයකින් පහසුම ආකාරීෙන් සුකසාහගත ප්‍රතිපදවිං, උතුම් චතුරාරි ස්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්මවීවායි සාධූසාධ සාධූ කියාපි පාර්ථනා කරගමු ආකා සට්ටහා චබුම්මට්ට දේවානාගා මහිද්ධිකා උඥන්තං අනුමෝධිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ziraන් රකන්තු සම්මා සම්බුද්ධে සාवेකතු